පළමුවන දේව ප්‍රකාශනය ප්‍රේම ගී පොතෙන් උපුටාගත් පාඨයකි. රාත්‍රියේහි මා යහනේදී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත් ඔහු මට සම්බ නොවීය. ඉදින් මම නැගිට නුවර වීදිවලද මං හන්දිවලද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත් මට ඔහු සම්බ නොවීය. නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවෙහුදැයි මා ඇසීමි. මා මදක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්භවිය. මම ඔහු අල්ලාගෙන මාගේ මව්ගේ ගෙදරටත් මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදිනිමි. දේව වචනය මෙසේය. ශුද්ධවර ජොහන්තුමන්ගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. සතියේ පළමුවනදා හිමිදිරියේම අඳුර තිබියදී මග්දලාහි මරියා සොහොන්ගේ ළඟට අවුත් සොහොන් ගෙයින් ගල ඉවත්කොට තිබෙන බව දුටුවාය. එබැවින් ඈ සීමොන් පේදුරුද ජෙසුස් වහන්සේ ප්‍රේම කළ අනිත් ශ්‍රාවකයාද වෙත දුවගොස් ඔවුන් සමිධානන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් උන්වහන්සේ කොතැනක තැබුවාද කියා අපි නොදනිමුයි කිවාය. එහෙත් මරියා සොහොන් ගේ ළඟ පිටත හඬමින් සිටියාය. ඇය මෙසේ හඬමින්ම සොහොන් ගේ ඇතුළට නැමී බැලුවාය. එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු එක්කෙනෙක් හිස තැබූ තැනද තව කෙනෙක් පාද ළඟද හිඳුනු දුටුවාය. එකල ඔහු ස්ත්‍රිය ඔබ හඬන්නේ මන්දැයි ඇගෙන් ඇසූහ. ඔවුන් මාගේ සමිධානන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැයි මා නොදන්නා නිසායයි ඈ පිළිතුරු දුන්නාය. මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවාය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තීය. ස්ත්‍රිය ඔබ අඬන්නේ මන්ද? ඔබ කවරෙකු සොයන්නේහිදැයි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූසේක. ඈ උන්වහන්සේ උයන් ගොව්වා යැයි සිතා, මහතානෙනි, ඔබ උන්වහන්සේ ගෙන ගියානම් උන්වහන්සේ කොතැන තැන්පත් කළේ දැයි මට කිව මැනව මම උන්වහන්සේ රැගෙන යමි කීවාය. ජේසුස් වහන්සේ මරියා කියා ඈ ඇමුතුසේක. ඈද හැරි රබ්බෝනියයි හෙබ්‍රෙව් බසින් උන්වහන්සේට පිළිවදන් දුන්නාය. එහි අර්ථය ගුරු දේවෙනි යනුයි. ජේසුස් වහන්සේ කතාකොට මා අල්ලන්නට එපා මන්ද, මම තවම පියාණන් වහන්සේ වෙතට නොනැග්ගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේද වෙතට නගින්නෙමි ඔවුන්ට කියන්නේ වදාළසේක. මග්දලාහි මරියා ශ්‍රාවකයන් වෙතට ගොස් මම ජේසුස් වහන්සේ දිටිමි කියාද මේ දේවල් උන්වහන්සේ ඈට වදාළ බවද ඔවුන්ට දැන්වුවාය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, මේ ලෝකේ අපි හැමෝටම ඉන්නවා අපි ළඟින් ඇසුරු කරන, ඒ වගේම අපි ගොඩාක් ආදරය කරන චරිත. ඒ අතුරෙන් අපේ මව පියා වෙන්නට පුළුවන්, සහෝදර සහෝදරියෙක් වෙන්නට පුළුවන්, පවුලෙන් පිට අපේ හිතමිතුරෙක් වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් අපි හොඳාකාරව දන්න සත්‍යතාවයක් තමයි
මේ ලෝකේ හැමදාම හැම කෙනෙකුටම ජීවත් වෙන්නට ලැබෙන්නේ නැහැ. කවදා හෝ දවසක් එනවා අපිට ඔවුන්ගෙන් සමුගන්නට හෝ අපෙන් ඔවුන්ට සමුගන්නට. අනින් පසුවත් අපේ ජීවිතය තුළ ඔවුන් හා සමග තිබෙන බැඳීම් කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන එකට හොඳ උදාහරණයක් තමයි අද අපි මරිය මග්දලේනා කියන මේ චරිතය තුළින් දකින්නේ. එතුමිය ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වර්ගස්ථ වුණාට පස්සේ, එහෙම නැත්නම් උන්වහන්සේ උකුත් වුණාට පස්සෙත් ඒ දෙවෙනි දවසේ තෙවෙනි දවසේ යනවා බලන්නට. ඇයට හැකියාවක් නැහැ උන්වහන්සේව අමතක කරන්නට. ඒකට හේතුව ඇය අපරිමිත විදිහට උන්වහන්සේට ආදරය කළා. ඒ වගේම ඇයත් දන්නවා හොඳාකාරවම ඇයටත් උන්වහන්සේ පුදුම විදිහට ප්‍රේම කළා කියලා. අනේ නිසාම ඇය යනවා බලන්නට. ඇයට ඒක අමතක කරන්නට බැහැ. ඒ ගියහම අපි දකිනවා උන්වහන්සේව මුණ ගැහෙන ආකාරය. ඉතින් එතනදිත් අපි දකින්නේ පළමු කොටම උන්වහන්සේව දැක්කත් හරියාකාරව හඳුනා ගැනීමකට යොමු වන්නේ නෑ මරියා. මොකද උන්වහන්සේ ඉන්නේ වෙනමම අලුතෙන් උත්සාහන වූ ජීවිතයකට. ඒ ජීවිතය කවදාවත් ඇය අත්දැකලා තිබුණේ නෑ. නමුත් ඇයට කතා කරන එක වචනයකින්ම ඇය උන්වහන්සේව හඳුනා ගන්නවා. අනේක තමයි ප්‍රේමයේ තිබෙන හැඟීම. ඒ වගේම තමයි සැබෑ ප්‍රේමයක ආදරයක තිබෙන ඒ බැඳීම. අපි කල්පනා කරලා බලමු අපි අතරත් ඒ දීම තියෙනවද කියලා. අපි දකිනවා මල ගෙවල් වල නම් හුඟාක් වෙලාවට අඬනවා දොඩනවා. ඒ වගේම සමහර වෙලාවට කියනවා දාල යන්න එපා කියලා මේ අපේ ජීවිතෙන් අපිව. නමුත් මේ කියන අයම ඇත්තටම හිතන්න නිකන්වත් ඔය කියන මැරුණු කෙනෙක් ඔබ ඊට දවසකට පස්සේ දැක්කොත් එහෙම ඔබේ ගෙදර සැරිසරනවා. ඔබ ඇත්තටම බය වෙන්නේ නැද්ද? ඔබ සමහර වෙලාවට ඒ සැරිසරන පුද්ගලයා ගෙදරින් පළවා හරින්නට තරම් දේවල් කරනවා. එතකොට අපිට හිතන්න වෙනවා ඇත්තටම අපි ආදරෙන්ද හිටියේ ඔහුට හොයයට. එහෙමනම් අපි එළහනවද? අන්න ඒකයි අපි හිතන්නට ඕන. එහෙමනම් අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු එකිනෙකාට ආදරය කරනකොට ගැඹුරින්ම සැබවින්ම ආදරය කරන්නට, ඒ ආදරේ දිගටම පවත්වා ගන්නට අපි උත්සාහ ගන්නට, එහෙම නැත්නම් වරම් දෙන්නට කියලා ඒ සඳහා ජේසු පිටයි.